නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි සත්බුදු රජාණන් වහන්සේලා පිළිබඳව මේ අවස්ථාවේදී මනා අවබෝධයක් ඇති කරගෙන ඒ උතුම් සම්බුදු ගුණ හඳුනාගෙන වන්දනා කිරීම ඉතා මැනවි. සත්බුදුවරු යනු කවුරුන්ද කියා ඔබට මුලින් පහදා දීමයි මේ පුංචි වෙලාව තුළ මා බලාපොරොත්තු වන්නේ. කලාතුරකින් මේ ලෝකයේ පහළ වෙන ආශ්චර්යවත් මනුස්ස රත්නයක් ගැන, පරම දුර්ලභ වූ මනුස්ස රත්නය ගැන අහන්න තරම් අපි ජීවත් වන මේ යුගය හරිම වාසනාවන්තයි පින්වතුනි. අබුද්ධෝත්පාද කාලවලදී අපි සිටියානම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් හිමි මනුස්ස රත්නයන් ගැන අපට හන්න ලැබෙන්නේ නැහැ පින්වතුනි. මාර්ගඵලලාභී ශ්‍රාවකයන් වහන්සේලා ගැන අපිට හන්න ලැබෙන්නේ නැහැ පින්වතුනි. නමුත් මේ යුගයේ උපන් අපි හැම දෙනාම සැබවින්ම භාග්‍යවන්තයි, සැබවින්ම මහා පුණ්‍යවන්තයි. අපිට ඒ බුදුරජාණන් වහන්සේලාගේ මහා ගුණකඳ පිළිබඳව අහන්නට පුළුවන්, ඒ ගුණ සිහිපත් කරලා වන්දනා කරන්නට පුළුවන්. ඒ උතුම් කාලයයි මේ ගත වීගෙන යන්නේ. බුදුරජාණන් වහන්සේලා කවර කවර ගුණයකින් යුක්තයිද කියලා අපිට මේ කාලයේ අප්‍රමාණව අහන්න ලැබෙනවා. ඒ අතරින් අපි දැනගමු සත්බුදුවරු යනු කවුරුන්ද කියලා. බුදුරජාණන් වහන්සේලාගේ හදවතෙහි උපන් කරුණාව මොනතරම් පරිපූර්ණදැයි අපට අහන්න ලැබෙනවා. ඒ මහා බුදු කරුණාව ලැබූ අනන්ත අප්‍රමාණ ජනකායක් සසර දුකින් අත් මිදුණු බව අපට අනන්තවත් අහන්න ලැබෙනවා. අපි බුදුරජාණන් වහන්සේලාගේ යුගයක් ගැන කතා කරද්දී අපි කතා කරන්නේ කල්පවලින්. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් එක් භික්ෂූන් වහන්සේ නමක් පින්වතුනි මෙහි මහනවා, භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, කල්පය කියන්නේ වර්ෂ කීයකටද කියලා. එවිට තථාගත බුදුපියාණෝ පිළිතුරු දෙනවා, පින්වත් භික්ෂුව, කල්පයකට මෙතරම් වර්ෂ තියෙනවා, මෙතරම් වර්ෂ ලක්ෂයක් තියෙනවා, මෙතරම් කෝටියක් වර්ෂ තියෙනවා, කෝටි දසලක්ෂයක් තිබෙනවා කියලා කල්පයක දීර්ඝකම කියන්න බැහැ. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, කල්පයක දිග මේ වගේ වර්ෂවලින් කියන්න බැරි නම් උපමාවකින් කියන්න පුළුවන්ද? ඒ භික්ෂූන් වහන්සේ එහෙම අහනවා. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයෙන් පිළිතුරක් දෙනවා, උපමාවකින් කියන්න පුළුවනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යොදුනක් දිග, යොදුනක් පළල මහා ගල් පර්වතයක් තියෙනවා. මේ ගල් පර්වතය අවුරුදු සියයකට
වතාවක් එක පුද්ගලයෙකු විසින් සිනිඳු රෙදි කැබැල්ලකින් පිස දමනවා. මෙහෙම පිස දාලා මේක පොළව මට්ටමට ගිවිලා ගියත් කල්පය ඉවර වන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට කල්පයේ දීර්ඝකම ඔබට සිතා ගන්න පුළුවන්. මෙවන් කල්පවලදී සත්වයාට මුණ ගැහෙනවා බුද්ධ ශූන්‍ය කල්ප. ඒ කියන්නේ පින්වතුනි, බුදුරජාණන් වහන්සේලා ලොව පහළවන්නේ නැති කාලයන්. මේ සියලු බුදුරජාණන් වහන්සේලාගේ අවබෝධ එක හා සමානයි. සියලුම බුදුරජාණන් වහන්සේලා ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනාවෙන් තමයි ධර්මයේ දේශනා කරේ, ධර්මයේ ප්‍රචාරය කරේ, ඒ උතුම් සත්ක්‍රියාව ආරම්භ කරන්නේ. මේ කල්පසියය ඇතුළත වැඩ සිටිය සත් බුදුරජාණන් වහන්සේලා වන්දනා කිරීම, බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ පටන්ම රහතන් වහන්සේලා විසින් ආරම්භ කරපු උතුම් වන්දනාවක්. අපි කවුරුත් බුද්ධ පූජා පවත්වන මේ බුදුරජාණන් වහන්සේලා අනික් සියලුම පුද්ගලයින්ගෙන් අසමානයි. ඒ නිසා උන්වහන්සේලාට කියනවා අසම සම කියලා. පින්වතුනි, සත් බුදුරජාණන් වහන්සේලාගේ විස්තරය මෙසේ සැකමින් ඔබට පැහැදිලි කරන්නම්. අසන්න කය, සිත, වචනය කියන තුන්දොර සංවර භාවයට පත් කරගෙන කල්ප සියයක් ඇතුළත ලොව පහළ වී වදාළ විපස්සී නම් වූ බුදුරජාණන් වහන්සේද, සිකී නම් වූ බුදුරජාණන් වහන්සේද, වෙස්සබූ නම් වූ බුදුරජාණන් වහන්සේද, කකුසඳ නම් වූ බුදුරජාණන් වහන්සේද, කෝනාගම නම් වූ බුදුරජාණන් වහන්සේද, කාශ්‍යප නම් වූ බුදුරජාණන් වහන්සේද, ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේද යන සත් බුදුරජාණන් වහන්සේලා අරහං නම් වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විජ්ජා චරණ සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝකවිදු වනසේක, අනුත්තර පුරිස ධම්ම සාරතී වනසේක, සත්තා දේව මනුස්සානං වනසේක, භගවා වනසේක. සත් බුදුරජාණන් වහන්සේලා අසම වනසේක, අසම සම වනසේක, අනාතනාත වනසේක, තථාගත වනසේක, තුන් ලෝකයෙහිම ආලෝකය වනසේක, අනන්ත සිල් ඇතිසේක, අනන්ත සමාධි ඇතිසේක, අනන්ත ප්‍රඥා ඇතිසේක, අනන්ත විමුක්ති ඇතිසේක, මහා කරුණා ඇතිසේක, මහා ප්‍රඥා ඇතිසේක, මහා ගුණ සමුදායින් යුත් ඒ මහා අනන්ත සම්මා සම්බුදු ගුණයෙන් හෙබි තථාගත සත්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත අප්‍රමාණ ගුණ සමුදායන් හඳුනාගෙන ඒ මහා ගුණ ධාරාවන් සිහි කටයුතු කරමින් පින්වතුනි, සත්බුදුරජාණන් වහන්සේලා වන්දනා කරන්ට ඒ අනන්ත බුදුගුණ බලය ඔබේ ජීවිතවලට ඒකාන්ත වශයෙන් ලැබෙනවා. සත්බුදුරජාණන් වහන්සේලා පිළිබඳව එකිනෙක විස්තර ඔබට මෙම නාලිකාව තුළින් ශ්‍රවණය කරන්නට පුළුවන්. එනිසා රැඳී සිටින්න. උතුම් සම්බුදු ගුණ බලය පිළිබඳව දේශනා වෙන මේ සදහම් මාලාව මනමින් ශ්‍රවණය කරමින් අවබෝධතාවේ පවත්වා ගන්නට පින්වත් ඔබට සම්මා සම්බුදු සරණයි.